2019 පාස් වීර දින සිදු වූ මේ මහා ඛේද වාචකයට මාස 58ක් පිරෙනවා හෙට දවසේ මිය ගිය ඒ සියලුම අපේ සහෝදරයන්ට තුවාල වුණ සහ වේදනාවට පත් වුණු සියලුම දෙනාට අපගේ බලවත් ශෝකය නැවතත් ප්‍රකාශ කරමින් සංවේදී පුරවැසියන් හැටියට මේ ව්‍යසනයට යුක්තිය හොයාගෙන යන අය හැටියට සත්‍ය හෙලිදරව් කරන්නට කැපවෙන අය හැටියට අපි මේ ප්‍රජාවට මේ වින්දිතයන්ට එදා වගේම අදත් නැවත වරක් පුරුන්දුවක් දෙනවා මේ ව්‍යසනයේ පිටුපස තිබුණු මේ මහා බලගත් හස්තයක් නැත්තම් මහා මුලකරුවන් නීතිය හමුවට ගෙන නැතෙක් සහායයට උල්පන්දන් දුන්නු සියලුම දෙනා නීති හමුවට ගෙන නැතෙක් අපි මේ අරගලේ රැඳෙන බව ඒකම මේ ගමන ඊටාම අසීරු වුණත් අභියෝගාත්මක වුණත් අපි මේ ගමන අතාරින්නේ නැහැයි කියන ඒ පොරොන්දුවත් අපි මේ අවස්ථාවේදී ඒ අපේ වින්දිතයන්ට ප්‍රකාශ කරන්නට කැමතියි දැන් අපි සමාජ හා සාමික කේන්ද්‍රය හැටියට ඒ වගේම සංවේදී පුරවැසියන් හැටියට මේ ව්‍යසනය ගැන එදා ඉඳන්ම ඉතා උනන්දුවෙන් ඒ පිටුපස තිබුණු ඒ කරුණුකාරණා හඹාගෙන ගිය අය හැටියට අපි නොඑක් අවස්ථාවල අපේ අදහස් අපේ සොයා ගැනීම අපේ තිබ්බ ප්‍රශ්න මේ මාධ්‍ය හමුවේ ප්‍රකාශයට පත් කළා ඒ වගේම සභාවක් හැටියට කතෝලික සභාවේ නායකයන් කාදිනල් හිමිපාණන් ඇතුළු ඒ සඳහා වැය වෙන ඒ සියලු දෙනාම නොඑක් අවස්ථාවල මේ සම්බන්ධයෙන් ප්‍රකාශන සිදු කරමින් මේ ව්‍යසනයට යුක්තිය හොයාගෙන යන ගමනේ රැඳෙමින් ඒ අකණ්ඩව ඉදිරියට රැගෙන යනවා දැන් අපිට අහන්නට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ඇයි ඇයි මේ අපි කියන සභාව කියන කරුණු කාරණා ගැන අඩුමතරමේ ප්‍රතිචාරයක්වත් නොදක්වන්නට මේ ආණ්ඩුව තීරණය කරන්නේ ඇයි කියලා ප්‍රධාන වශයෙන්ම ජනාධිපති විමර්ශන කොමිසමේ ඒ දුන්න නිර්දේශ ක්‍රියාත්මක කරන්නට මේ බලධාරීන් කටයුතු කරලා නැහැ දෙවනුව මේ ව්‍යසනයට ව්‍යසනේ බේරා ගන්නට බැරුව ගිය ඒ සඳහා කටයුතු නොකර පොලිසිය ඉහළ තැන්වල සිටින අයට ඒ නීතිය අනුව ක්‍රියා කරන්නට කියන ඒ නිර්දේශ ගණන් අරගෙන නැහැ ඒ වෙනුවට අද අපි දකිනවා පොලිසියේ දෙවන ස්ථානයේ වැජඹෙන්නේ නිලන්ත ජයවර්ධන කියන ඒ පොලිස් අධිකාරීතුමා DIG නිලන්ත මේ අවස්ථාවේදී ඒ උසස් නිලයක් දරනවා ඔහුට විරුද්ධ විනය ක්‍රියාමාර්ගයක් ගන්න කියලා නිර්දේශ කරලා තියෙනවා. ඒ වගේම අද වැඩ බලන පොලිස්පති හැටියට ඉන්න දේශබන්දු තෙන්නකෝන්ටත් ඒ ක්‍රියාමාර්ගෙම ගන්න කියලා නිර්දේශ කරලා තියෙද්දි අද වුන් මේ තනතුරු වල වැජඹෙමින් තමුගේ කාලය ගෙවනවා. එතකොට අපිට හැඟෙනවා ඊටාම දරුණු සිතුවිල්ලක් මේ පාලකයන් ඉන්න තාක්කල් යුක්තිය හොයාගෙන යන්නට හැකි වෙන්නේ නැහැ කියලා. මේ පාලකයන් ඉන්න තාක්කල් ඔවුන් මේ නිර්දේශ වලින් ඉඟි කරන අයව නීති හමුවට කැඳවාගෙන ඉන්නට අකුල් හෙලනවායි කියන එක අපි දකිනවා. මෙහෙමනම් තත්වය අපිට කොහොමද මෙවැනි බලය තියෙන ආණ්ඩුවකින් නැත්තම් බලේ ඉන්න ඒ බලධාරීන්ගෙන් යුක්තියක් හොයාගන්නට පුළුවන් වෙන්නේ. තත්වය එසේනම් අපි මේ කරන අරගලය අපි මේ කරන යුක්තිය වෙනුවෙන් සත්‍ය හොයාගෙන යන මේ ගමන අපිට කොයිතාක් දුරට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන් වෙයිද මෙවැනි බලධාරීන් ආණ්ඩුවක් මේ රට පාලනය කරකන් කියන එක අපේ ලොකුම
ප්‍රශ්නාර්ථය බවට අදපත් වෙලා තියෙනවා. ඒ හින්දාම මං හිතන්නේ ක්‍රියාදරයන් හැටියට අපේ හැඟීමක් තියෙනවා. අපිට හැඟීමක් එයාලා ලබා දෙනවා මේ අයව ගෙදර ඇරියොත් විතරයි මේ ව්‍යසනයට යුක්තිය හොයාගන්නට පුළුවන් වෙන්නේ කියලා. එහෙම නැත්නම් මේ අය කොයි හරි කොනක ගෑවිලා ඉන්න තාක්කල් අද බලයේ ඉන්න අද ආණ්ඩුවේ ඉන්න අද පාර්ලිමේන්තුවේ ඉන්න එහෙම නැත්නම් අද නිලතල හොබවන අය මේ ව්‍යසනයට කොයි හරි තැනක ගෑවිලා ඉන්නවා නම් අපිට විශ්වාසයි මේ ගමන සාර්ථකව කරගන්නට නම් අපිට සිදු වෙන්නේ වෙනමම රජයකට ආණ්ඩුවකට මේ රට පාලනය කරන්නට ලබා දෙන මොහොත ඉතාම ඉක්මනින්ම උදා කර ගැනීම අවශ්‍යයි කියන එකයි අපිට හැඟෙන්නේ. හැබැයි අපි දකිනවා ඒ අවස්ථාවත් පුළුවන් තරම් වැටකඩලු දාලා අවහිර කරන්නට හදන වාතාවරණ එකයි අපි ඉන්නේ කියලා. අපිට ඇහෙනවා, අපි දකිනවා, අපි කියවනවා. දැන් නැවතත් අර ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනයි කියන කතන්දරය කතාව කරලියට අරගෙන. දැන් මේක කියපු අය තාම පාර්ලිමේන්තුවේ ඉන්න. මේක කියලා අවුරුදු 6ක් විතර වැජඹුණ අය මේ තනතුරු වල තාම බලේ ඉන්න නැත්නම් බලයට සම්බන්ධ අයයි කියලා අපිට පේනවා. දැන් එකපාරටම නැවතත් මේ කතාව ඇදලා ගන්නවා. මේ ජනාධිපති ක්‍රමය අහක් කරන්නට තියෙන හොඳම කාලය මෙයයි කියලා. මං හිතන්නේ එවැනි වරමක් මේ ආණ්ඩුවට දීලා නැහැ. එවැනි වරමක් මේ පත්තුන පත් කරාගත්ත ජනාධිපතිට දීලා නැහැ. එවැනි වරමක් මං හිතන්නේ ජනතාව මේ පාලනේ ඉන්න කිසි කෙනෙකුට දීලා නැහැ. දැන් ඒ අයව ගෙදර ඇරලා ඉවරයි. ගෝඨාභය රාජපක්ෂව එළෙව්වට පස්සේ මේ ආණ්ඩුවට නිත්‍යානුකූලව වගකීමක් නැහැ ඇත්තටම. එහෙම නැත්නම් ඒ අයට සදාචාරාත්මක අයිතිවාසිකමක් නැහැ මේ රටට නීති ගෙනල්ලා මේ රටේ තියෙන නීතිය වෙනස් කරන්නට කටයුතු කරන්න. ඒක තමයි අපි මුලින්ම කියන්නට කැමති. නමුත් අවාසනාවකට වගේ අද වෙනකොට මේ ඉන්න පාලකයෝ ගේන්න තියෙන හැම නීතියක්ම ගෙනල්ලා ඔවුන්ට විරුද්ධ වෙන හැම කටහඬක්ම ඔවුන්ට විරුද්ධ වෙන හැම සිතුවිල්ලක්ම ඔවුන්ට විරුද්ධ වෙන හැම ක්‍රියාවක්ම පාලනය කරන්නට උත්සාහ කරනවා. අපි දකිනවා ආණ්ඩුවේ බලය ඒ පාර්ලිමේන්තුවේ තියෙනකම් ඒ අය මෙවැනි මර්ධනාත්මක මර්ධනකාරී නීති රීති ගෙනල්ලා මිනිස්සුන්ගේ ඒ ස්වෛරී ඒ අයිතිවාසිකම් භාෂණයට තියෙන අයිතිවාසිකම් සිතුවිල්ලට තියෙන අයිතිවාසිකම් ඒක බෙදා ගැනීමට තියෙන අයිතිවාසිකම් වැටකඩුළු දාලා කන්ට්‍රෝල් කරන්න පාලනය කරන්නට උත්සාහ කරනවායි කියන. හැබැයි එයාලට අමතක වෙන දෙයක් තමයි ජනතාව ඊට වඩා ඉතාම සූක්ෂම ලෙස ජනතාව ඊට වඩා ක්‍රියාකාරී ලෙස ජනතාව ඊට වඩා දක්ෂ ලෙස තමුන්ගේ ඒ විරෝධතාවය එදා වගේම අදත් නිර්භීතව ප්‍රකාශ කරන්නට පටන් අරන් තියෙනවා. ඒවලට නීති රීති දාලා කටවල් වහන්න හම්බෙන්නේ නැහැ. ඒවලට නීති රීති දාලා ජනතාවගේ ඒ හඬ පාලනය කරන්න බෑ. නීති රීති දාලා ජනතාව කොටු කරලා තියාගන්නට මේ ආණ්ඩුවට හම්බෙන්නේ නැහැ. ඒක අමතක කෙරුවොත් එහෙම එයාට සිද්ධ වෙනවා බොහොම ළඟදීම මහා
බල බලයක් එක්ක එයාට ගැටෙන්නට සිද්ධ වෙයි කියන ඒ සිතුවිල්ල අපිට තියෙනවා. මොකද ජනතාව මේක ඉවසලා නවතින්නේ නැහැ. එයාය දෙවනි අරගලය අනිවාර්යයෙන්ම ආරම්භ කරනවා. මහපාරේ අරගලයක් වගේම ඒ අරගලේ ඇත්තටම සිදු වෙයි. අපිට විශ්වාස විදියට මේ අයව ඔක්කොම අය එළවලා දානකම් ඒ අරගලේ දිගින් දිගටම සිද්ධ වෙයි කියන එක අපේ විශ්වාසය. ඒ හින්දා අපි තා ඕනෑකමින් කියනවා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වලට අකුල් හෙලන්නට කාටවත් අවසරයක් නැහැ කියලා. නීති රීති ගෙනල්ලා ජනතාව කොටු කරන්න හැදුවට අපි හිතන්නේ ජනතාවගේ මේ ක්‍රියාදාමය නවත්වන්න පුළුවන් වෙයි කියලා. එතකොට අපිට විශ්වාසයි මේ යන ක්‍රියාමාර්ගය එහෙම නැත්නම් මේ ජනාධිපති ක්‍රමය අවෝසි කරමුයි කියන යෝජනාව එන්නෙම දැනට බලයේ හිටපු අය බලයේ ඉන්න අයව ආරක්ෂා කරගන්නට දරන කූට උපක්‍රමයක් කියලායි අපිට විශ්වාස කරන්න වෙන්නේ. මොකද එහෙම නොවුනා නම් මේ අය බලයෙන් ගිලින දවසට මේ අය බලය එයාලගේ අතෙන් ගිලින දවසට එයාට සිද්ධ වෙනවා ජනතාව ඉදිරියේ වග කියන්න. එයාට සිද්ධ වෙනවා නීතිය ඉදිරියේ වග කියන්න. එයාට සිද්ධ වෙනවා නීතිය හමුවට පැමිණෙන්න. එයාලට මේ ආරක්ෂාව තියෙන මේ බලය එයාලා අතහරින්නට කැමති නැහැ. ඒක තමයි අපි දකින්නේ. ඒ නිසා පිතා ඕනෑකමින් කියනවා පාස්කු ව්‍යසනයටත් පාස්කු ඉරිදින සිද්ධ වේ සිද්ධ වුණු ව්‍යසනයටත් යුක්තිය හොයා ගන්නට නම් අපිට හැඟෙන හැටියට මේ පාලකයෝ අනිවාර්යයෙන්ම මේ තැන් වලින් අයින් වෙන්නට සිද්ධ වෙනවා අයින් කරන්නට සිද්ධ වෙනවා. එහෙම නොවුනොත් කොච්චර සාකච්ඡාවලට එන්න කියලා මේ ආණ්ඩුව පැත්තෙන් කතා කළා. කවුරුත් ඒ සාකච්ඡාවලට යන්නේ නැහැ. මොකද ආණ්ඩුව පැත්තෙන් සිද්ධ වෙන යුතු කරුණු කාරණා එයාලා ඉෂ්ට කරලා නැහැ. ජනාධිපති විමර්ශන කොමිසමේ තියෙන නිර්දේශ ක්‍රියාත්මක කරලා නැහැ. දෙපාරක් ඔවුන් වෙත යවපු මේ ප්‍රශ්නවලට උත්තර දීලා නැහැ. විමර්ශන කරන්න කියලා කියපු ඒ කරුණු ගැන ඔවුන් කතා කරලා නැහැ. අඩුම ධර්මයේ මේක ඇරලවත් බලලා නැහැ කියන හැඟීම තමයි අපිට තියෙන්නේ. එහෙම අය කෙරෙහි කොහොමද විශ්වාස කරන්නේ? එහෙම අයත් එක්ක මොනවද තියෙන සාකච්ඡා? එම නිසා අපි ඉතා ඕනෑකමින් කියනවා ඕනෑම සාකච්ඡාවක් සිද්ධ වන්නට නම් ආණ්ඩුව පැත්තෙන් කළ යුතු ඒ කටයුතු සියල්ලක්ම බොහොම විනිවිද භාවයෙන් නොකරන තෙක් ඒ සාකච්ඡාව මං හිතන්නේ සිද්ධ වෙයි කියලා. කවුරුත් එවැනි සාකච්ඡාවකට ආණ්ඩුවත් එක්ක යන්නට කැමති වෙයි කියලා. මොකද ඔවුන් මේ එක දෙයක්වත් සතේකටවත් මායින් කරලා නැහැ. මේක එවපු දෙයක්වත් ලැබුණයි කියන ප්‍රතිචාරය දක්වලා නැහැ. මේ ලබා දෙන්නේ ඔවුන්ට බොහොම ළඟදිම ලබා දුන්න මේ ලියවිල්ල ලබා දීලා තිබ්බේ ඔක්තෝබර් මාසේ 9 වෙනිදා 2023 නිල සභාවේ මේ සම්බන්ධයෙන් කටයුතු කරන ඒ කණ්ඩායම් විසින් අත්සන් සහිතව ඉදිරිපත් කරපු මේ ලියවිල්ලට කිසිම උත්තරයක් නැහැ. ලැබුණයි කියලාවත් පිළිතුරක් නැහැ. හොඳයි, ඒ එක පැත්තක්. අනිත් පැත්තෙන් අපි දකිනවා ඉතාම ඕනෑකමින් කියන්නට කැමති අපිට අපි උත්සාහ කරනවා නිරන්තරයෙන්ම මේ ඉදිරිපත් කරලා තියෙන නැත්නම් ජනාධිපති කොමිසම් සභාවෙන් ඉදිරිපත් කරලා තියෙන මේ වාර්තාවේ සම්පූර්ණ කොටස් අප සංසදයට ලබා ගන්න. ඒකට ඉඩ දෙන්නේ නැහැ. මේකේ සමහර කොටස් ඉතාම අත්‍යවශ්‍ය කොටස් අපිට ලබා දෙන්නට කිසිම හැඟීමක් නැහැ අය. අපි දන්නවා ඒ සාක්ෂිවල තමයි කරුණු කාරණා මතුවෙන්නේ. ඒ සාක්ෂි තුල තමයි අපිට හොයාගන්නට පුළුවන් වෙන්නේ සාරාන් කියන මේ
පුද්ගලයා සහය කණ්ඩායම කොයිතාක් දුරට රජයේ ඒ බුද්ධි අංශයත් එක්ක සම්බන්ධයෙන් කටයුතු කළාද කියන එක. ඒ වගේම සහරාන් කියන ඒ පුද්ගලයා සහ ඒ කණ්ඩායම ඒ ප්‍රදේශයේ කරපු ඒ ව්‍යසනාත්මක කරුණුත් එක්ක ඔවුන් අත්අඩංගුවට නොගන්නේ ඇයි කියන කරුණු හොයාගන්න. එහෙම ඒ අයව අත්අඩංගුවට අරගෙන ඒ අය කෙරෙහි ඊට වඩා විමර්ශනාත්මකව යම්කිසි ක්‍රියාදාමයක් සිද්ධ කළා නම් මේ ව්‍යසනය නවත්වා ගන්නට තිබ්බා අනිවාර්යයෙන්. දෙවනුව අපිට විශ්වාසයි මේ අයව හොයන්නට පටන් ගන්නකොට මෙය හොයන ස්ථානවලින් නොමග යවල මෙය ඒ ස්ථානේ නැයි කියන ඒ කරුණු කාරණා නිරීක්ෂණය කෙරුවයි කියන බුද්ධ්‍යාංශ වෙතින් දැනුම් දීම නිසා සමහර අවස්ථාවලදී වුණ කොටු කරා ගන්නට බැරුව ගියයි කියන ඒ හැඟීම මේ සාක්ෂි වලින් එලිදරව් වෙනවයි කියන එක අපේ විශ්වාසයක් තියෙනවා. අබැයි ඒ නියම සාක්ෂි ටික අපිට දෙන්නේ නැහැ. ඒවා පරිහරණය කරන්නට දෙන්නේ නැහැ. ඒවා ජනතාවට ලබා දෙන්නට ඉතාම මැලි බවක් දක්වනවා. ඒ මොකද ඒක ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් කියලා. දැන් බලාගෙන ගියාම ජාතික ආරක්ෂාව රැකගන්නට ඉන්න බුද්ධ්‍යාංශ මේ ජාතික ආරක්ෂාව සුනිවිසුණු කරන්නට ඒ අයත් එක්ක සම්බන්ධ වුණා නම් සහරාන්ලත් එක්ක අපිට තියෙන සාක්ෂියන් අපිට හොයාගන්න පුළුවන් උණු කරුණුත් එක්ක අපිට ඊටාම පැහැදිලිවම කියන්නට පුළුවන් වෙනවා මේ බුද්ධ්‍යාංශ රටේ තියනා වූ මේ ව්‍යසනයන්ට අවදියෙන් ඉඳලා මේ තියෙන කූට උපක්‍රමයන්ට අවදියෙන් ඉඳලා ඒ ගැන දැනුම් දීලා වළක්වා ගන්නට ඉන්න අය මේ අයත් එක්ක මේ ව්‍යසනය ප්ලෑන් කරන අයත් එක්ක මේ ව්‍යසනය ක්‍රියාත්මක කරන අයත් එක්ක සම්බන්ධ වෙලා ඒ ව්‍යසනය සිදුවන්නට ඉඩ දෙනවා නම් කොහොමද ජාතික ආරක්ෂාවක් ගැන මේ තියෙන බුද්ධ්‍යාංශයකින් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ. ඒක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒක තමයි තියෙන ලොකුම ගැටලුව. ඒ අය කා වෙනුවෙන්ද මේ කරුණු එකතු කරන්නේ? කා වෙනුවෙන්ද බුද්ධි තොරතුරු ලබා ගන්න? කා ගැනද බුද්ධි තොරතුරු ලබා ගන්න? ඒකයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒ අය බුද්ධි තොරතුරු එකතු කරන්නේ රජයට විරුද්ධව කතා කරන අය ගැන. එහෙම නැත්නම් ඒ අය බුද්ධි තොරතුරු එකතු කරන්නේ ජනතාවත් එක්ක එකට හිටගනිමින් මේ ව්‍යසනය සම්බන්ධව කතා කරන අයගේ තොරතුරු නම් එහෙම නැත්නම් මේ යුක්තිය හොයාගෙන යන අය හඹාගෙන ගිහිල්ලා ඒ අයව කොටු කරන්නට නම් ඒ තොරතුරු ලබා ගන්නෙ මම හිතන්නේ අපි බලාපොරොත්තු වෙන බුද්ධිමය නැත්නම් බුද්ධි දායකත්වයක් ඒ අයගෙන් මේ සමාජයට මේ ජනතාවට සිද්ධවන්නේ නැහැ කියන එක අපේ විශ්වාසය. ඒ අයට පුළුවන් කමක් තියෙනවා නම් තියෙනවා ඇති. නමුත් කරන්න නැතුව ඇති. මේකට සම්බන්ධ වෙච්ච මේකේ මහ මුලකරුවන් මේ මහ මුලකරුවන් එක්ක අත්වල් බැඳගත් අනිකුත් අය ගැන තියෙන බුද්ධි තොරතුරු හෙලිදරව් කරන්න මම හිතන්නේ අන්න එදාට තමයි සත්‍ය හෙලිදරව් කරා ගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් අපි ඊට ඕනෑකමින් ඉල්ලා සිටිනවා මේ බුද්ධ්‍යාංශවල ඉන්න නිලධාරීන්. ඔබ ජනතාව මේ රටේ පුරවැසියන් වෙනුවෙන් ඉන්න කණ්ඩායම. ඔබ ඉන්නේ මේ රටේ පාලකයන් විතරක් ආරක්ෂා කරන්න ඉන්න අය නෙමෙයි. ඔබට පඩි ගෙවන්නේ ඔබ නඩත්තු කරන්නේ මේ රටේ පුරවැසියන්ගේ බදු මුදල්. එතකොට ඔබට තියෙන විශේෂ වගකීමක් මේ පුරවැසියන්ව ආරක්ෂා කරන්නට මූලිකවම කැප වෙන්නේ. පුරවැසියන් ආරක්ෂා කිරීම වෙනුවට පාලකයන් ආරක්ෂා කරන. ඒ පාලකයන් හරහා පුරවැසියන්ට වෙන මේ ව්‍යසනය නවත්වා ගන්නට ඔබේ දායකත්වයක් නැත්නම් මම හිතන්නේ ඔබෙන් වෙන සේවය අපිට ප්‍රශ්නාර්ථ සේවයක් බවට පත් වෙනවන අනුමානයි. ඉතින් මේ සන්ධ්‍යාවේ මේ පාස්කු ව්‍යසනයට මාස 58ක් ගෙවෙන මේ මොහොතේදී අපි ඊට ඕනෑකමින් කියනවා. මේ ව්‍යසනයට සත්‍ය හොයාගෙන යන ගමන අපි නවත්වන්නේ නැහැ. සත්‍ය හොයාගන්න
मे अवस्था विता वैडियातकन मुकद अपि दन्नवा मे आंडुवट गेदर यन्न वेनवा अनिवार्यम मे आंडुव गेदर अरिनवा अनिवार्यम मिनिस्सु अन्न एदाट मा हितन्ने अपिट विश्वासयि अपक्षपाती विमर्शन तुले मे व्यसनयट संबंध हेम केनेक्वम महामूलकरुवन् नैतुलु एयाट संबंध हेम केनेक्वम नीति हमुवट पमुनवन्नट हकियाव लबेयि कियला इति मे दवस उदावेन तेक् अपि अवधियेन अपि जात्यांतरयत् समग निरंतरेन्म मे गेन साकच्छा करमिन् मे व्यसनय ट युक्ति होयागन्न क्रियादामे अपि रंदन बव नैवतत् प्रकाश करमिन् मम निहाने वेनवा स्तुति।